දෝෂණය වංචාව ඩාස්තියෝ අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන බටට ඇත්තක කියෙන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්ෙ. දැන් ඒ ටෙලිවකෙන් අප චීන පොහොර නැවගැන මතක් කලා නේද. ඇමරිකානු ඩොල මිලියන හයයිදසම නමයක් ගෙව්වා. එකනනි රුපියල් වලින් නම් රුපියල් කෝටි එක්දාාස්තුන් සිය අසූ දෙකක්. හොඳේ පොහොරත් නෑ අන්තීමට කොහේදෝ යන නැවකට රුපියල් කෝටි එක්දාස්තුන්සිිය අසූ දෙකක් ගෙ වනේද කජුඇයටද කොස් සැටද. අම්ම අපගේ බූදලේද මේ නෑ? අයිංසක මිනිස්සු බුලත් විටටත් ගෙවන බදුසල් ලිහොඳේ මේවා මීට සම්බන්ධ නිලදහරින්ගේ හරි මැති ඇමතිලගේ හරි පෞද්ගලික බූදලය එහෙත් නෙවෙයි නේද. මේ ජාතියේ ගෙවම් හතාටක් අවුරද්ධකට කොළොත් අයිම් එෆ්නයනෙමෙයි ලෝක බැංකුව කැඩුවත් ආයේ මේරට ගොඩ ගැනිලි බොරු හොඳේ ඒකයි අප නිතරම මේ ටෙලිවැකිය ආරම්භ කරන කොට කියන්නේ දූෂණය වංචාව අක්‍රමිකතා හා අකාර්යක්ෂම පාලනය නිසා මේරටට මේ කල්ල ගිය බව. තවදුරටත් මේ දූෂිත දේශපාලනයක්ත් එක්ක නම් මීට වැඩියෙන් අමුතු දියුණු රටක් මේ කපේදී බලාපොරොත්තුවෙන්ට එපා හොඳේ දැන් බලමු ඉල්ළ නැව. ම්? අපේ මුහුදේ ඉළඟ නැව තවදින තිස්නවයක් තියෙනවා ඇමරිකානු ඩොල බිලියන දහයක වන්දියක් ඔවු දහයක වන්දියක් මහමූදේ ගිලෙද කියලා බල මුහරිද එම නැත්තන් ඉතින් කාග හැරේ විදේස් ගෙනුමකට එක්ස් ප්‍රස් එකේ වැටයිද කියලා අං අතයටටින් බේරේද කියලත් බලන්ට වටිනවනේද හොඳයි මොහද මේ නැව මේ තමයි අපයි ඒෙත් මතක් කළ විදිහට අර අපේ මුහුදේ ගිනිගෙන මුහුදු බත්තුුණු එක්්‍රස් පල් නවකාවනේද ගි අරගෙන මුහුදු බත්වෙලා අවුරුදු දෙකකට ආසන්නයි නාවික අනතුරු ඉතිහාසේ දරුණුතුම රසානික නාවික අනතුර ලෙස තමයි දැන් මේ අනතුර ලෝකය හඳුන් වන්නේ මේ අනතුරේ භයානකම තේරුම් ගතයුත්තේ කටේනස් හෙමත් නැත්තම් බහලුම් සංඛ්‍යාව සහ එහි ඇත්තේ මොනවද කියන තැන ඉඳ ලයි හොඳේ මේ නැවේ ඇත්තේ රසානික ද්‍රව්්‍ය අඩංගු කන්ටේනස් එක්දා හාරසිය අස්සූහයක් මේ අතරනුත් අසු එකකම ඇත්තේ අතිේශය අන්තරායකර රසායිනික ද්‍රව්ව හොඳේ අතිේශය අන්තරායකාර. හරිද නයිට්‍රික් ඇසිත් විතරක් ටොන් විසි පහක්තියනවා. රූපලාවන්නේ කටයුතුවලට රසායිනික ද්‍රව්්‍ය වගේම අර අපේ වෙරලට ගොඩ ගහපු අර කුඩා ප්ලාස්ටික් ඇැල මතකයිනේද ආන් ඒ ජාතිය ඒවත් මේක ඇතුලෙ තියෙනවා. දැන් ඇත්තටම මේ රසානිික ද්‍රවව නිසා මිනිස් සිරුරේ. හෝමෝනවලට පවා දිගු කාලීන බලපෑම් ඇතිවෙන්ට පුළුවන් කියේලා සක් න මත. පල කරලා තියෙනවා දැන් මේ නැව අපේ මුහදට ඇතුළෙලා තියෙන්නේ ඔය ලෝකසාග්‍රනීතිය කඩ කරමින් මොකදද ලෝකසාගරනීතිය නැවක් මුොහුදේ යාත්‍රා කරන නම් මුහුදට යෝග්‍යවෙන්ට ඕනේ එක තමයි සර්ලමාර්ථකතනය හොඳේ දැන් මේ නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දුව නිසා හටගත් ගින්න හේතුකට ගෙන වරායන් දෙකක්ම තම රටට ඇතුළුවීමට ඉඩදුන්නේ නැහැ ඒ ඉන්දියාවේ හසීරා වරාය සහ කටර්වරායි අන්තිමට ඕනම කුන්්ඩවාලයක් අපේ රට කිව්වගේ මේ නැව ඇවිත් ගිනි අරගෙන ගිලුුණේ අපේ මුහුදේ. මේ නැව අපේ මුහුදට ඇතුළවීමට යෝග්‍ය තත්ය තිබුණේ නෑ කෙනෙකිතා පැදිලී න නේද. ඒවගේ අවස්ථාවක චාත්‍යන්තර මුහුදේ සිටයි ආධාර ඉල්ලන්ට අවශ්‍යය. නමුත් මේ නැව අපේ මුහුද ඇතුළට ගෙනාව. අපේ වරා ආසන්නයට ගෙනවා. දැන් මේ නැව නිසා අපේ සමුදුර දූෂණට් ලක් කලා අවසන් අවසන් කිවට අවසන් නෑ. තවුරුදුූ සීයක්ක්. හන්සියත් අතර කාලයක් මේ බලපෑම තිබෙන්ට පුළුවන් කෙනක තමයි පරිසර විශේසක්ඥො මතිය මේ නැවෙන් අපේ මූදට එකතු වූ දූෂකකාර්ක ප්‍රමාණය මෙට්‍රික්ටොන් අසූදාහක් විතර වෙනවා. දමට්‍රික්ටොන් අසූදාහක් තාම එකතු කරගෙන තියෙන්නේ මතකතියාගන්න මට්‍රික්ටොන් එක් දහ හාර්සිය හැත්ත හතරයි හොඳේ හිතාගත්ත හැකිෙන තත්ේ නේද මොන තරම් ප්‍රමාණයක් අපේ මුහදට එකතුවෙලාද කියලා නේද. දැන් මේ මහ විනාශය වන්දියකින් තක්සේරු කරලා අදාළ නැව් සමාගමෙන් ඉල්ලගන්ට ඕනේ හැබැයි ඒක ලැබුණාය කියලා මේ වෙච්චිදේ ආපසු කැදවන්ට බෑ නමුත් ඉතින් වන්දිී හරිියපා යයිනේද ඩොලර් වලින් වන්දිය ලැබුණයි කියලා මේ මහාසා මුද්‍රිය දූෂණය යි යතාතත්වට පත් කරන එක හිතන තරම් ලේසි පාස වැඩක් නෙමේ නමුත්වන් දේ වැදගත්මේ වෙලාවෙනේද නැව ගිලිලා අවුරුදු දෙකකට ආසන්නයි. ලබන මාසේ දහ නමවෙනි දට ඒ කියන්නේ මැයි දහනමයට පෙර නඩු පවරන්න ඕනකට කියන්නේ කාලාවරෝධ නීතිය කියලා ඒ නීතියටට අන අවුදු දෙහකට සැල නඩු දාන්ට ඕනේ දැන් අද ඉඳලා තව ඉතිරවෙලා තියෙන්නේ දින තිස් නවයයි මේ දින තිස්නවේ ඇතුලට ඔ එක්්‍රස් ෆීඩ. ස්ේන සිංගප්පුරු සමාගමට නඩුදාන්ට ඕනේ මේ සමාගම බංකලොත් නම්. නැවේ රක්ෂණය හිමි සමාගම ඔවු. ඒ සමමාගම තියනෙ ප්‍රරිිතාන්නේ ඒකෙන් වන්ති ලබාගන්ට පුළුවන්. දන්නවද දැනට ඇස්තමේන්තු කර ඇති වන්දිය. ඇමෙරිකානු ඩොල බිලියන හැයි දසම හතර මේ දෙවැනි කොට සොහන්දේ ඇමරිකානු ඩොල බිලියන හැයි දසම හතර. මේකත් මේ සමස්ත වන්දිය නෙවෙයි හොදේ සමස්තවන්දිය ඇමරිකානු ඩොල බිලියන තියහකට වැඩි. ඒම තමයි පරිසර යුක්ති කේද්‍ර පවසන්නේ. අපි මේ ඇමරිකානු ඩොල බිලියන දෙකයි දසම නමයක්. පොලියටයිනයටයි සිංගමන් යදිනවා නේද එහෙව එක අවුරුදු දෙකක් පුරා මේ නැවට නඩු දාලා ඇමරිකානුඩොල බිලියනතිය කෙසේ වෙතත් නේද දහයත් පැත්තකින් කියයලා අ්ඩුම ගාන හයි දසම හතරවත් ගන්න උත්සාහ කරලා නෑනෙ නේද අද වෙනකම් බැරිවෙලානි දැන් මේ දවස්වල මේ නඩුවදාන්නේ කොහේද කියලා ලොකු විවාදයක් කරිද දවස් තිස්නමයිතියෙන්නේ දේශපාලල බලාධිකාරයයි නීතිපති දෙපාර්මේන්තුවයි කියැන්නේ සිංගප්පුූරයමු. එහෙ නඩු දා කියලා මොකද මේ කැබිනෙට්ටුව තිීන්දු කළලා අලු සිංග්පුරේ නඩුවදාමු කියලා හරිද දැන් සිංගප්පුූරේ නඩුදාන්න නම් සිංගප්පුරු නීතිීකඥ සමාගමකට ඩොලර්ගෙවන්ට ඕනි සිංගප්පුූරුවට මෙහේ සාක්ෂිකාරයෝ අරයි යන්න ඕනේ සමහර විට නැවිෙන් ලැබෙන්න්න පුළුවන් ඇමරිකානු ඩොල බිලියන දහයට වඩා මහා සතුු බිශනස්ස එකක්වේ විනේද ඔය සිංගපපුරු නීතිීක්ඥ සමාගමට හෙම ගෙවල සිංගප්පුරුවට ඒඉතින් වට අත් දෙකක් ගහලන එක නේද මේ වන විට මේරට නී ති ශාදීන් බොහෝ දෙනෙකු පෙන්වා දෙෙනවා. මේ රට තුළ නඩු පැවරීම තමයි ඉතාම වාසිදායක කියලා. මේ අතර තුර මෙතෙක් ලෝකයේ සිදූ භයානකම රසායනෙක අනතුරවන අරචබිනොල් සහ බෝපාල්. යනතුරු දෙකම ගොඩ විිමසිද්ධ වනේ ය අනතුරු දෙකටත් වඩා මේ අනතුර මුහදේ සිද් වෙච්චිේ යනතුර අතිශය භහනකයි. දිින්න තිස්්නම ඇයිතිේ නෙකරණ දෙයක් කරන්නට නේද. ගෙවුණු අවුදු දෙකපුරාම මහා කමිටුක්තෝගේ කුද්දාගෙන තාම වන්දිගන නඩුුවත්දා ගට බැරිවෙලා ආ නැත්තම් නඩුදාන්ට වුවමනාවක් නැතිදකන ප්‍රශ්නය අද ටෙලිවැැකිය මතු කරනවා. මේකට මේ රටේ දේශපාලල බල අධිකාරිය සේම නීතිපති දෙපාර්තුමේන්තුවද වගකි යතුයි ම. ු ඩල බිලියන දෙකයි දසම නමයක් අIMF නය ඉල්ලලා සිංගමනේ යන වෙලාවෙේ ඇමරිකානු ඩොල බිලියන දහයක වන්දියක් ලබා ගැනීමට සටන් කරන්නේ නැත්තම සටන අතයටින් ගලා යනහින්දද දන්නේ නැතිියෝ කියමින් ඔන්න අද ටෙලිවැකිය අවසන් කරනවා තව එකක් මේක මේ දේශපාලන බල අධිකාරයේ සහ ඔය අදාළ නීති අංශවල නිද්‍රාශීලී බවන නෙවෙයි හොදේ අකාරර්යක්ෂම බවත් නෙවෙයි හොඳේ අපේ උ උදලට ොලර් සුවඳළඟ නින්දයන්නේෙ නැති බව ඉතිහාසයේ ශාක්ෂිතියෙනවා ඕන තර.